චතුරං පක්ෂේ ප්‍රබලයෝ දෙන්නේ කතා දෙකක් කියන. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? එක එක තැන්වල කතා කරන ඒවා කට් ගෙනල්ලා ඉතින් හප්පල ඔයගලන්ට කතා කරන්න පුළුවන්. ඒ අදහස් දෙක මත දෙකක් ප්‍රකාශ වෙලා තියෙනවා. මහින්ද සහෝදරයාගේ පෞද්ගලික ඔහුගේ අත්දැකීම් මත ඔහු කරපු යෝජනාවක්. ඔහු කියන්නේ ස්ටාලින් සහෝදරයා පහකට අපි අඛණ්ඩ එකක් කමු කියලා. නමුත් අවසානයේ පොදු එකඟතාවයේ තමයි අපි හැටිද. මගේ පැත්තෙන් මම ඉදිරිපත් කළා ඔව් අපි අඛණ්ඩ වැඩ වර්ජනයකට යමුයි කියන එක. ඒ වගේම ජෝසප් ස්ටාලින් සහෝදරයා පැත්තෙන් යෝජනා කළා නෑ අපි දින පහක වැඩ වර්ජනයක් කරමුයි කියලා. නමුත් ගුරු විදුවල්පති වෘත්ති සමිති සන්ධානයේ ඉදා රැස්සුණු සියලුම දෙනා එම යෝජනා දෙකම ඒ යෝජනා දෙකම ප්‍රතික්ෂේප කරලා කියනවට වඩා ඒ යෝජනා මේ මොහොතේ ක්‍රියාත්මක නොකළ යුතුයි කියන ස්ථාවරයකට තමයි එදා ගුරු විදුවල්පති වෘත්ති සමිති සන්ධානය ලෙස එළඹුණේ. විශේෂයෙන්ම ජෝසප් සහෝදරයා දින පහක වැඩවර්ජනයකට යමුයි කියන යෝජනාව ගෙනාවා. මම අඛණ්ඩ වැඩවර්ජනයකට යමුයි කියන යෝජනාව ගෙනාවා. අපි කිසිසේත්ම බොහෝ දිනක් චෝදනා කරනවා මේක දේශපාලනට ලඟු කරලා නැහැ අපේ සටන. ඒ වගේම අපි හැමදාමත් කිව්වා වගේ අපි මේ සටන ඇතුළේ අපි දේශපාලනේ කරලත් නැහැ, අනාගතේ කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. අපි හැමදාම මහත්වරුනි එළියේ අපේ දේශපාලනේ කරමු. සමහර අය කිව්වා අපි අඛණ්ඩ වර්ජන කරමු කියලා. නමුත් එතන හිටපු බුද්ධිමත් වෘත්තීය සමිති නායකයෝ කල්පනා කරා අඛණ්ඩ වර්ජන කරලා මේක කොට දාන්න බෑ. දිගටම ඉස්කෝලේ යන්නේ අඛණ්ඩ වර්ජනේ. මොකද වෙන්නේ? ටික දවසක් යනකොට දෙමව්පියෝ රැකලා මගේ ඉඳලා ගහනවා. මතක තියාගන්න. මීට අවුරුදු ගානකට කලින් ලංකාවේ වෛද්‍යවරු අරගෙන ගියා දෙවන්ත වර්ජන. අන්තිමට වෛද්‍යවරුන්ගේ ගෙවල් වලට ගැහුවා. වාහන කුඩු කරා. මිනිස්සු. ඒ නිසා ඒව ඇවිල්ලා අඛණ්ඩව දිකට කරගෙන යන්න පුළුවන් ඒවා නෙමෙයි. දිකට යනකොට සමාජයෙන් එනවා මොකද? ගැටුමක් එනවා, ප්‍රතිවිරෝධයක් එනවා. දැන් බැංකු කියන්නේ දිකටම කරගෙන යන්න ගියොත් වර්ජනයක්. අඛණ්ඩ ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩ වර්ජනේ. පුළුවන්ද? එහෙම බෑ. එහෙම පුළුවන් නම් ඔකට නායකයෝ නැහැ අද්දකින් තියෙන. චතුරංග. ඔව්. පාක්ෂේ ප්‍රබලයෝ දෙන්නේ කතා දෙකක් කියනවා. අඛණ්ඩ වැඩ වර්ජනයක් ඉල්ලුවා කියලා කියනවා මහින්ද ජයසිංහ සහෝදරය. ලාල් කාන්ත කියනවා සමහරක් අය මෙහෙම ඉල්ලුවා. බුද්ධිමත් වෘත්තීය සමිතියක එපා කිව්වා කියලා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙතක්ද? දෙබිඩි පිළිවෙතක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් වෘත්තීය සමිතියක් ක්‍රියාත්මක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝගෙන් විතරක් නෙමෙයිනේ. දැන් මතර ගුරු එක ගත්තොත් එහෙම වෘත්තීය සමිති හතරක් කියන්නේ. ඒ වගේ විවිධ වෘත්තීය සමිති විවිධ බුද්ධ සමිති වල යෝජනා තියෙන එක තමයි මහින්ද සහෝදරයා පැහැදිලි කිව්වේ. මේක දේශපාලන මණ්ඩලයෙන් ආපු මේ කැලත් එක්ක නැත්තම් කියනවා මේ කැල දැම්මේ නැහැ කියලා. මොකද ලාල් සහෝදරයා අපි කියන්නේ දේශපාලන මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේ දේශපාලන මණ්ඩලයෙන් ආපු එකක් නෙමෙයි. එතනදී ඒ ගුරු ලීඩර්ස් ලයික ලීඩර්ෂිප් එක තමයි තීරණය කරන්නේ. අවසානයේ ඒගොල්ලෝ එකඟතාවයකට එනවා. හැබැයි අපි කවුරුත් දන්නවා වක්‍රාකාරව මේක දේශපාලනයට සම්බන්ධ අවසානයේ වෘත්ති සාමාන්‍ය දේශපාලනයෙන් තොර කිසි දෙයක් නැහැ නේ. ඔය එතකොට දැන් ඒ කතා කරමු. ඒකේ හින්දා දැන් මේ වෘත්තීය සමිති කතාවට පොඩ්ඩක් අඩියක් ආපස්සට අරගෙන මේ කතා කරමු. ඇයි වෘත්තීය සමිති මේ වෙලාවේ මේ තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්නේ කියලා. පළවෙනි එක තමයි ආණ්ඩුව මේක සෙට් අප් කරා. ඒ කියන්නේ තෝරාගත් පිරිසකට පඩි වැඩි කිරීම කළා. ඉතිරි කට්ටියගේ කතන්දරේ අහන්න නැතුව හිටියා. ඡන්දයක් කියන නිසා ඇත්තටම වෘත්තීය සමිතිවල පොඩි සෙටල්මන්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ හරි පොඩ්ඩක් අපි ඉමු මේ ඡන්දෙකින්ම මේක පෙරලා ගමු වගේ තැනක ඉන්නවා. නමුත් දැන් මේ ක්‍රියාවලිය ඇතුළතදී සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුව ගෙන යන අත්තනෝමතික ක්‍රියාවලිය. බදු ටික එකතු කරගන්නේ නැහනේ. තාම අදටත් බඩපිලිවෙලක් නැහැ නොගෙවූ බදු ටික එකතු කරා. දැන් ඔය කියන ඉල්ලීමට මං දැක්කා කියනවා මුදල් අමාත්‍යාංශයෙන් බිලියන 80ක් විතර ඕනේ. ඒකට වැට් එක කොච්චරද වැඩි කරන්න ඕනේ? ඒක අම ටැක්ස් වැඩි කරනවා එක පඩි. අමූලික බොරුවක් ඒක. මොකද වැඩි කරන්න ඕන ගාණ ගන්න එතුමාටම යෝජනා කරන්න තිබා ජනාධිපතිතුමා. අපිට ට්‍රිලියන් එකක් තියෙනවනේ බදු ගෙවපු නැති. ඒ ටික එකතු කරගමුකෝ. ජනාධිපතිතුමා අපිට බිලියන 9ක් තියෙනවනේ මේ ස්කාගාරවල අපි ඒ ටික එකතු කරගමුකෝ මේගොල්ලෝගේ මේ. එහෙම කියන්නේ නැහනේ. කියන්නේ මේක ප්‍රොපගැන්ඩා එකක්. දැන් අද කරපු වැඩේ දැන් මෙතුමා කියපු එක. දැන් ඔබතුමාලා මේ වර්ජනය කොහොමද පක්ෂයක් විදිහට මේක දක්වන්නේ? අපි ඇත්තටම පක්ෂයක් විදිහට අපි ඉන්න ස්ථාවරය තමයි වෘත්තීය අයිතිවාසිකම්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් නේ. ඒක ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජන බලවේට අත දාලා කියන්න බෑ. ඕගොල්ලෝ අද මේක කරන්න එපා. අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන්. ලාල් සහෝදරය ඒක තමයි කරේ. ලාල් සහෝදරයා කිව්වේ මේ ලොකු වැඩක් මැච් එකක් තියෙනවා ගහන්න. ඒ වෙලාවේ මේගොල්ලන්ට chance දෙන්න එපා කියලා. ඒක හරිනේ. නමුත් වෘත්තීය
මහින්ද ජයසිංහ සහෝදරයා මොකක්ද? මහින්ද ජයසිංහ සහෝදරයා ඔහුගේ මතය ප්‍රකාශ කළා. හැබැයි ජනතාව විදිහට බලන් ඉන්න ජනතාව විදිහට ජනතාවට නිකන් හිතෙන්න පුළුවන් නේද මේ එක්කෙනෙක් එකක් කියනවා මේ තව එක්කෙනෙක් තව එකක් කියනවා. ඒක ඉතින් මත දෙකක්. නමුත් අවසානයේ ගුරු මම මේක මේ ක්ලියර් කරගන්න ඕනේ හින්දා. ඒක දැන් ඔබතුමා පැහැදිලිව දැම්මානේ එතන කතන්දර දෙකක් කියනවා. ඒක මම සම්පූර්ණ කතාව දැන් මේ ඒ නිසා ඒක හරි පැහැදිලි. ඒ ගුරු වෘත්තීය සමිතිය ඒගොල්ලන්ට ආවේනික තීරණ ගනි. බැංකු සේවකයෝ ඒගොල්ලන්ට ආවේනික තීරණ ගනි. සෞඛ්‍ය සේවකයෝ ඒගොල්ලන්ට ආවේනික තීරණ. ඒකට මැදිහත් නොවන තාක් තරමනේ හොඳ දේශපාලන ව්‍යාපාරයකට මතයක් ප්‍රකාශ කරන්න. ලාල් සහෝදරයාපත් ප්‍රකාශ කරේ අපේ දේශපාලන ස්ථාවරේ. හැබැයි මේ දැන් සාමාන්‍ය නිකම් දේශපාලඥයෙක් වගේ නෙවෙයි කෙරි ලාල්කාන්ත මහත්මයා කියන්නේ දශක ගණනාවක් වෘත්තීය සමිති ව්‍යාපාරයක හිටපු අධ්‍යක්ෂකම නේ ඕක කියන්නේ. ඔව් ඉතාමත් පැහැදිලිව කියලා තිබ්බා මේ වෙලාවේ අඛණ්ඩ වර්ජනයකට ගියාම දැන් අහගෙන හිටියානේ අඛණ්ඩ වර්ජනනික ඒකේ වාසිය යන්නේ මේ පරදින්නින් ආණ්ඩුවට. එයි ජනතාව රාජ්‍ය සේවකයා ඔය වගේ තත්ත්වයක් උඩ අපි කියමුකෝ බලය ගත්තා කියලා ආණ්ඩුවකුත් හැදුවා. මහින්ද ජයසිංහ සහෝදරයා සහ වෘත්තීය සමිති කොහොමද මේ ඉල්ලීම් ටික නෑ මේ ඉල්ලීම් මම එක කිව්වේ මේ ඉල්ලීම් එන්නේ කොහෙන්ද? මේ ඉල්ලීම් එන්නේ ආණ්ඩුව මේ 116ක් අස්සම් කරලා වාහන පර්මිට් ඉල්ලන ජනාධිපතිවරයා මිලියන 6775ක් ආපහුවෙන් කරගන්න ඈ ඒව බලන් ඉන්නවනේ මේ මිනිස්සු. වෘත්තීය සමිති වල ඉන්නේ මේ ඇටපස්නා මහර් ලේවලින් හදිච්ච මිනිස්සු. රාජසේවකයෝ කියන්නේ මේ මිනිස්සු බොහොම මාරුවෙන් රාජසේවය කරන්න උත්සාහ කරනවා මේ තියෙන කන්ඩිෂන්ස් යටතේ මේගොල්ලෝ බාල නටනවා. හැබැයි සතුටු වෙනවා එතුමා කියනවා මේ අඛණ්ඩ වැඩ වර්ජන කියන දෙයකට යන්න බෑ. ඒක බුද්ධිමත්ව ඉල්ලන්න ඕනේ කියලා. ඒක ටැක්ටිකල්. හරිද? ඒක තමයි කියන්නේ කළු ගලේ ඔළුව ගහ ගන්නවද? මේක අවශ්‍ය දැන් ගුරු අපිට අත්දැකීම් තියෙනවනේ දිනාගත්තේ පෙරදිච්චවත දේලාල් සහෝදරයා කියන්නේ ඒක ඉතින් තව මාස 3යි ඡන්දේ තියෙන මුංග පරද්දලා පොරකම් කරන්න ඇති ආණ්ඩුවක් බදු එකතු කරගන්න ආණ්ඩුවක් ඊට පස්සේ රාජ්‍ය සේවයට නියම ගෞරවය දෙන ආණ්ඩුවක් පත් කරගන්න අවස්ථාවක් තියෙනවා ඒකත් අවබෝධයෙන් මේ වැඩේ කරන්න ඉතින් චතුරංග සහෝදරතුනි කතා බහක් ඇති කරගන්න නේද ඔය වගේ සම්බන්ධ ඔය වගේ කාරණා සම්බන්ධ ඔබතුමලාගේ ඇතුලේ පක්ෂයේ කතා බහක් සිද්ධ කරන්නේ නැද්ද පක්ෂයේ ස්ථාවරයක් තියෙනවා ඉතින් දැන් මේ වගේ ඡන්දයක් අභිමුව එතුමන්ලාගේ කටින් පිට වෙන වචන සාමාන්‍ය පක්ෂයේ ඉන්ද සහෝදරයා එයා ඔහු වෘත්තීය සමිති නායකයෙක් විදියට ඒ ගුරු වෘත්තීය සමිතිය ඔහුගේ මතය ඔහු ප්‍රකාශ කළා. ඒක පැහැදිලිව කිව්වා. නමුත් අවසානයේ නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පක්ෂය ඇතුළේ තියෙනවා. මටත් පුළුවන් මගේ අදහසක්. නමුත් අපි දේශපාලන පක්ෂයක් විදියට ගන්න තීරණෙත් ඒකිනේ දේශපාල ජාතික ජන බලවේගයේ මෙහෙවන වෘත්තීය සමිතියක් නැහැ. ඒ පුද්ගලයෝ හිටියා. චතුරංග සහෝදරයා දැන් මේ කෙනෙකුට හිතන්න පුළුවන් ඔබතුමාලා වෘත්තීය සමිතිය සම්බන්ධයෙන් ඔහොම කටයුතු කරනවා නම් රටේ දේශපාලනයේ රට දැන් ජනාධිපති ධුරය අනේ එතකොට ආණ්ඩු කරනකොට කොහොම වේද කියලා හිතන්න පුළුවන් මේ කෙසේ ජනතාවට හිතන්න පුළුවන් මම දන්නවා පොදු ප්‍රතිපත්තියක් ඇති එකඟතාවයෙන් වැඩ කරන පක්ෂයක් කියලා. ඉතින් මේ එක එක තැන්වල කතා කරනේවා කට් ගිනල්ල ඉතින් හප්පල ඔයගලන්ට කතා කරන්න පුළුවන්. නමුත් මේ ජනතාව මේ වගේ අපිට හප්පන්න දෙයක් නැහැ. ඒක ඔටෝමැටිකලි හැප්පෙනවා. ඔව්. හප්පන්න දෙයක් නැහැ. දැන් පැහැදිලිව පෙන්වන්නේ. ඔබතුමා සඳහන් කරා. ඒක හප්පනව නෙමෙයි නේ. මම මාධ්‍යවේදියෙක් කියලා ඔබතුමා පැහැදිලි දැන් මම පැහැදිලි කරලා දුන්නා. චතුරංග සහෝදරයා හරි අපිට පැහැදිලි මත දෙකක් ප්‍රකාශ වෙලා තියෙනවා. හරිද? ඒත් මහින්ද සහෝදරයාගේ පෞද්ගලික එයාගේ නැත්තම් ඔහුගේ අත්දැකීම් මත ඔහු කරපු යෝජනාවක්. ඔහු කියන්නේ ස්ටාලින් සහෝදරයා පහකට අපි අඛණ්ඩ එකක් යමු කියලා. නමුත් අවසානයේ පොදු එකඟතාවයේ තමයි අපි හැටි දෙන්නේ.